කියන්න ඕනදී නාට්‍යයෙන් කියන්න පුළුවන්. නාට්‍යයෙන් කියන්න පුළුවන් ඒක වචන වචනවලින් කියනවට වඩා රසවින්දනය සහ දැනුවත් භාවය ඒ හැම දෙයක් එක්කම අපිට නාට්‍යකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. අර තිබුණ උනත් උනට තමා මේක කරන්න ඇත්තටම. ලොකු වේදිකාවක තිරවලට මුවා වෙලා කරන මැජික් සෙල්ලම් වලට වැඩිය එළියේ එළි පිට සියල්ල අපිට කරන්න සිද්ධ වුණා. එතකොට එතකොට ඒ දරු මේකප් කරනවා බලන් ඉන්න ඇඳුම් අඳිනවා බලන ඒවා සහ ඒක මුතු මැදකීමක් අනිත් එක ගොඩක් දෙනෙක් නාට්‍ය කලින් නොබලපු අය බොහෝ අය හිටියේ. පාද අධ්‍යක්ෂණය කරන නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න අපිව හසුරුවන්න ගියාම පාද කියන්නේ වෙනම කැරක්ටර් එකක්. මන් දකින්නේ දැන් අපි අර මාපි නිතරම මම රවි අපි දෙන්නා කතා කරන හරියට අපි නිකන් මැටි ගුලියක්. ඇත්තටම අපි මේ මැටි ගුලිය පාද අපිව අනවශ්‍ය කොටස් ඉවත් කරලා අවශ්‍ය කොටසින් අපිව අඹන විදිය මම හිතන්නේ පෞද්ගලිකව මම හරියට දකිනවා. නාට්‍ය කියන මාධ්‍යයට පුළුවන් ජනතාව එකතු කරන්න පුළුවන්, ජනතාව අවදි කරන්න පුළුවන්, ජනතාව ජීවත් වෙන පොළවේ මැරුණු දිරිපු පරණ පස් අයින් කරලා අලුත් පස් එකතු කරන්න පුළුවන්. නාට්‍ය කියන්නේ එහෙම බලගතු අවියක්. හලාවත කියන වැලි පසේ කටෝර වැලි පසේ නාට්‍යයක් පැළවෙලා ඒ නාට්‍යයේ අතු ඉති මේ එල්ෆින්ස් රණකාල දක්වා අතුපතර විහිදෙනවා. ඒක නාට්‍යයට ලැබි සහෘද ඔබට දැනගන්න ඕනි කතාවක් සහ දැනගන්න කැමති කතාවක්. එනිසා අපි මේ සහෘද කතාබහ වෙන් කළා ඒ වෙනුවෙන්. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටියා පීටර් බොතේජු ගරු පියතුමන්ට. අයිබන් පියතුමනි, ඔබතුමා මේ චරණ කැමරාවට නුහුරු කෙනෙක් නෙවෙයි. කවි 10ට ගී 10ක් වැඩසටහනට ඇවිත් ඔබ වහන්සේ දක්වපු ඒ රස හැඟුම් එහෙම නැත්නම් රස අර්ථකථන අපිට තවම මතකයි. ඒ වගේම විශ්‍රාමලත් විදුහල්පති සුසිල් නෝනිස් මහත්මයා, අයිබුවන් සුනිල් නෝනිස් මහත්මයා. ඔය නෝනිස්වරු ගොඩක්ද ඉන්නවනේ. සුසිල් නෝනිස් කියලා කියන්නේත් එහෙම කෙනෙක්. එතන මේ සුනිල් නෝනිස් මහත්මයා, විශ්‍රාමලත් විදුහල්පතිතුමා, ඒ වගේම රවින් වදුරංග මහත්මයා, අයිබුවන් ඔව්. මේ නළු එහෙම නැත්නම් පාත්‍ර වර්ගය අතරින් දෙපලක් තමයි මේ. පියතුමනි, අද මැයි මාසේ පළවෙනිදා ශ්‍රමයේ වටිනකම ගැන තොරතෝංචියක් නැතුව කතා කරනවා. ඔබතුමා මේ දේව කරුණාව පළ කරන්නේ හලාවත කියන පදවිය එහෙම නැත්නම් මේ මේ වියලි බිම ශුෂ්ක බිම මිනිස්සු ජීවිතේ එක්ක පොරබදන අතිශය මේ මේ දරුණු සටන් බිමක ඒකම නාටකීයයි මට හිතෙන්නේ. කලාවත සාමාන්‍යයෙන් කලාවට බොහොම ලැබි ප්‍රදේශයක්. විශේෂයෙන් රජිතම් කට්ටු වගේ නාට්‍ය ලංකාවට හඳුන්ලා දෙන්නේ කලාවත ප්‍රදේශයෙන්. ඊට පස්සේ බොරලැස්ස පාස්කු නාට්‍ය, නයින මඩමේ ගොල්ගොතා පාස්කු නාට්‍ය වගේ බොහොම කලාවට ලැබි කලාව උපන් නාට්‍ය කලාව උපන් ප්‍රදේශයක් තමයි කලාවත පදවිය කියලා කියන්නේ. ඉතින් අපි ඒකේ බොහොම පුංචි අංකුර. ඔව්. මේ 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 දැන් ඔබ වහන්සේ මතක් කරගෙන ආපු ඒ ස්ථාන නාම ටිකම, ඒ කියන්නේ සලාපුරය, ඊට පස්සේ බොරලැස්ස, මේවා ලංකාවේ පාස්කු නාට්‍යයට ඍජුව සම්බන්ධයි. ඊළඟට අපි දන්නවා සරච්චන්ද්‍රයන් නූතන නාට්‍ය පටන් ගනිද්දී මේ එතෙක් තිබිච්ච කතෝලික නාට්‍ය සම්ප්‍රදායේ ඍජු බලපෑමක් තියෙනවා, ඇති වෙලා තියෙනවා නූතන නාට්‍යයට. දැන් බොරලැස්ස කියලා කිව්වන් පස්සේ මේ සුනිල් මහත්තයා බොරලැස්සේ විදුහල්පති විදියට තමයි පෙන්ෂන් යන්නේ, විශ්‍රාම ගන්න. මේ 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 නාට්‍යෙක ඔබේ තියෙන බැඳීම කොයි වගේද? අපි මේ පාසල් යන කාලේ ඉඳලම මම පාසල් ගියේ කටනේරිය සාන්ත සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේ, වගේම කල්පිටි නිර්මල මාතා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ඉතින් ඒ කාලෙත් අපි මේ නාට්‍ය කලාවට සම්බන්ධ වුණා පුංචි අය හැටියට. මේ විශේෂයෙන් හලාවත පදවි සංස්කෘතික කමිටුව මෙහෙයපු තරඟවලට මට සහභාගී වෙන්න හම්බුණා. ඉතින් මේ මං හිතන්නේ අපි ඒ වෙරළත් එක්ක මං හිතන්නේ අපි ඒ බැටකාපු ජාතියක්. ඒ
පන්නරය මං හිතන්නේ අපිට ලැබුණා. මොකද අපි පිටිපස්සෙන් හිටියේ, අපිව අරගෙන ගියේ අපේ මේ පියතුමන්ලා, අපේ පැවිදි සොයුරියෝ. ඉතින් ඒ නිසා ඒක මට ලොකු හයියක් වුණා මගේ මේ නාට්‍ය ජීවිතය සාර්ථක කරගන්නට. ඒ තුල රැඳෙන්න මං හිතන්නේ ලොකු පිටුවහලක් වුණා. දැන් රස්සාව විදියට ගුරු වෘත්තිය විදුහල්පතිකම් කරන අතරෙත් නාට්‍ය කියන එක අර යටින් දිවන හුයක්සේ එහෙම ආව ජීවිතේ නේද? ඔව්. මම 98 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නාට්‍ය රංග කලාව පස්චාත් උපාධි හදාරපු කෙනෙක්. මම හිතන්නේ ඒ එතකොටත් අපිට අපේ කණ්ඩායම, මම හිතන්නේ නාට්‍ය කරපු කණ්ඩායම රෝලන් අබේපාල සර් යටතේ අපි හිටියා. මම හිතන්නේ ලංකාවේ විද්වත් කලාකරුව රාශියක් අපිට ඒ කාලේදී ඒගොල්ලන්ගේ ගුරුහරුකම් අපිට ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක අපේ මේ නාට්‍ය ජීවිතයට ලොකු පිටුවහලක් වුණා. ඒ විතරක් නෙවෙයි, මම හිතන්නේ අපේ පෞද්ගලික ජීවිතයට, ගුරු ජීවිතේ, විදුහල්පති ජීවිතයට මේ නාට්‍ය කියලා කියන්නේ පුදුම විදියට බැඳිච්ච දෙයක් බවට පත් වුණා. රවින් මහත්මයා, නාට්‍ය කොහොමද මෙච්චර මේ ජීවිතයට සමීප වෙන්නේ ඔබට? ජීවිතයට සමීප වුණේ ඇත්තටම 88-89 විතර වගේ පාසල් වේදිකාව. මුලින්ම ගමේ විද්‍යාලය පුජ්ජම්පල කනිෂ්ඨ විද්‍යාලය, පස්සේ වෙන්න පූජෝසවස්. එමෙද්දී ඇන්ටන් මීදුගල මහත්මයා සමග වීදි නාට්‍ය කරමින් ඉන්නකොට 89 විතරද මට හම්බෙනවා පළවෙනි ටෙලි නාට්‍ය සහයාධ්‍යක්ෂණය කරා ප්‍රසන්න ප්‍රියදර්ශනගේ. එතනදී හම්බෙනවා මට ආනන්ද අතුකෝරණ කියන ප්‍රවීණ රංගවීදී සහෘද හිතවතා ආනන්ද අයියා. ආනන්ද හරහා එයාත් එක්ක කටයුතු කරමින් ඉන්න කාලය තුළ පීටර් බෝධවේජු පියතුමා හම්බෙනවා මාරවිල දෙව්සත්තලට ආනන්ද එක්ක නාට්‍ය පුහුණුවීම් කටයුතු කරන්න ගිහිල්ලා. ශිෂ්‍යෙක් කැරියට ඉද්දි, සහෝදරතුමෙක් කැරියට ඉද්දි, එතනදී තමයි මට මුලින්ම ආනන්ද අයියා හරහා තමයි මතක් කරනවා බොහොම ආදරෙන් ආනන්ද අයියව. එතකොට පහදව හම්බෙනවා. ඒකත් එක්ක ප්‍රසිද්ධ වේදිකාවේ කරා ලුම්බිණි රංගහලේ මුලින්ම. ඉන් පස්සේ ඉතින් දිගටම නාට්‍ය කටයුතු කරමින් ඉද්දි පාදකේ නාට්‍ය 4-5 ලැබුණ අවස්ථාව සහ විශේෂ කාරණාවක් වෙනවා මේ බරබ්බස් ද බරබ්බස් කියන නාට්‍යයේ මගේ රංගන ජීවිතයේ එහෙම් පිටින්ම හැරවුම් ලක්ෂයක් කරපු වේදිකා නාට්‍යයක්. ඒ කියන්නේ දැන් අපේ 4 වෙනිදා කොළඹ එලිෆින්ට්ස් රංගහලේ පෙන්වන නාට්‍ය. ඒක ගැන අපි තව ටිකක් කතා කරමු වෙලාව අරගෙන. දැන් පියතුමනි, මේ ඔය ලෝගුව තුල ඉන්න නාට්‍යකාරයා කොහොමද ඉපදුනේ? මං හිතනවා මම කුඩා කාලේ ඉඳලම ධර්මදූත යොවුන් සමාජයේ තමයි මගේ ළමා සමාජයේ යොවුන් සමාජයේට පල්ලියේ වේදිකාව තමයි මුලින්ම මතුනේ. මම වෙන්නපුව සාන්ත ජෝසප් විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යයි. ඊට පසුව මාර්ල සාන්ත පාවුල් දෙව්සත්තලට යනවා. මාර්ල පාවුල් දෙව්සත්තලේ යුගයේ හිටියේ අධිගුරු පියතුමා සුනිල් විජේසිංහ ගරු පියතුමා. පියතුමා බොහොම හොඳ සංවිධායකවරේ, හැම කෙනෙකුටම අවස්ථාව දුන්නා විවිධ සංස්කෘතික කටයුතුට, කලා කටයුතුට සම්බන්ධ වෙන්න. මම කැමති වුණේ වේදිකාවට හින්දා මම දෙව්සත්තල් වේදිකාවේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. එතකොට මේ අපේ රවුයි සහෝදරලා ඉන්නේ අපිට නාට්‍ය ගැන කියලා දෙන්න. ආනන්ද අතුකරල සහෝදරයා, ඒ වගේම කිත්සිරි ප්‍රියංකර සහෝදරයා, ඒගොල්ලෝ අපිට නාට්‍ය ගැන කියලා දෙන්න ආපු අය. දැන් අපි සමකාලීන වගේකට වැඩ කරනවා. ඒ වගේම මාරුල සාන්ත සේවියර් විද්‍යාලයේ මම ඊට පසුව උසස් පෙළ හදාරපු පාසල, එතනින් අපිට කලාවට සහ විශේෂයෙන් සාහිත්‍යයට ලැබුණු අවස්ථාවක් ගොඩයි. එතකොට ඒ වගේම මම පාසල් අවදී ඉන්නකොටම අපේ පදවිය තිබුණා ඒ යුගයේදී හලාවත පදවි සංස්කෘත කමිටුව මෙහෙවපු හපසංග නාට්‍ය තරගාවලිය. ඒ යුගයේදීත් මම කෙටි නාට්‍ය කීපයක් ලියලා මට මතකයි අවස්ථාවන් කීපයකදී අගේ කිරීමට ලක් වුණා. හැබැයි ඒකට දැවැන්ත පිරිසක්, මගේ සමකාලීන සහෝදරයෝ ඔක්කොම වගේ ඒ නාට්‍යවලට දායකත්වය ලබා දුන්නා. නාට්‍ය පිරිස 20ක් 25ක් 30ක් 40ක් හිටියා සමහර තැන්වල. ඉතින් ඒ ආපු යුගයේ ඊට පස්සේ ජාතික දෙව්සත්තලේ මට හොඳ නාට්‍ය ගුරුවරයෙක් හම්බුණා, හේක් කරුණාරත්න කියලා. ඉතින් අවුරුදු 7ක්ම හේක්ස යටතේ කටයුතු කළේ. එතුමා තාම ජීවතුන් අතර ඉන්නවා. ඉතින් එතුමත් එක්ක හම්බුණු කටයුතු කරන්න හම්බුණු අවස්ථාව එක හොඳ අවස්ථාවක්. ඒතර සහෝදරතුමෙක් හැටියට මම ආපහු කටයුතු කරනකොට මාව යැවෙනවා මේ වනාත විල්ලුවට. බොහොම දුෂ්කර ප්‍රදේශයක් ඒ යුගයේදී. හවස් වෙනකොට අපිට මේ හරිම අපහසුයි. නමුත් ඒ හිටපු පියතුමා
මං යෝජනා කළා සහෝදරතුමිය කැරියට මට ඉන්න කාලේ බොහොම මේ ඒ කියන්නේ මගේ මාස 3ක සේවා කාලයක් තිබුණේ පුහුණු වීම කාලයක් මම එක මාසයක් ඇතුළත පියතුමාගේ තිබුණු ඔක්කොම පොත්පත් කියවලා අවසන් කළා මට කරන්න වැඩක් නැහැ ඉතින් මම පියතුමාට යෝජනා කළා අපි නාට්‍යයක් කරමු කියලා එතකොට එහෙ තරුණ ළමයි එකතු කරගෙන අපි නාට්‍යයක් කළා ඒකත් මට මතක හැටියට යම් කිසි තරගයක ප්‍රථම ස්ථානයේ හෝ දෙවන ස්ථානයේ දිනා ගත්තා 2003 හෝ 4 ඊට පස්සේ ආපහු දෙව්සත්තලට ආපුවම මම ආපහු කරන්නේ නාට්‍ය කරන එකම තමයි. පූජක පුහුණුවේ කටයුතුත් කරන අතරතුර. ඉතින් ඒ ආපු ගමන තමයි දීර්ඝ වශයෙන්. ඒතර මට ගොඩක් උපකාරී වුණා මම පියතුමෙක් වුණාට පස්සේ මගේ අපේ পদවිය හිටපු රදුගුරු හිමිපාණන් වෙනස් මෙන්ඩිස් රදුගුරු හිමිපාණන්ට මම මගේ මේ කැමැති විෂය ගැන කියපුවාම එයා මට අවස්ථාව දුන්නා විවිධ වැඩමුළු වලට සහභාගී වෙන්න. පියතුමෙක් හැටියට ඉන්නකොටම මහේන්ද්‍ර අයියාගේ මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ නාට්‍ය රංග පාසලට එතකොට අනෝජ විරසිංහ මහත්මියගේ වැඩමුළු වලට අබින වැඩමුළුවට ඒ වගේම පසු කාලයක මට අපේ කුමාරලින්නගේ සහෝදරයා මේ නාට්‍යකරුවෙක් රංගන ශිල්පියෙක් ඉතින් එතුමහරා පරාක්‍රමනීල මහත්තයා වඳුන ගන්න හම්බ වෙනවා ඉතින් ජනකරලිය කණ්ඩායම අපේ මීසමේ අස්සක් මුල්ලක් නැර නාට්‍ය පෙන්නනේවට සහභාගී වුණා ඉතින් ඒ වගේ කාලයක් ගිහිල්ලා එතකොට අපි ඊට පෙර අපිම අපි කණ්ඩායම එකතු වෙලා 2012 පමණ මගේම කෙටි නාට්‍ය තුනක් කෙටි නාට්‍ය උළෙලක් හැටියට අපි කළා හලාවත සුදසුන ශාලාවේ. ඊටවකට මගේ අදහසක් තිබුණා නාට්‍ය මේ ගම්වල තමයි පෙන්වන්න ඕන කියලා. එතකොට අපි කඩයමොට්ට මදුරංකුලිය කරුවල ගස්වැව අපේ නාට්‍ය අපි අපේ වේදමින්ම මුදල් හිතවත් අයගෙන් හොයාගෙන ඒ ප්‍රදේශවල නාට්‍ය පෙන්වුවා. දැන් සුනිල් මහත්තයා ඒ කාලෙත් සම්බන්ධ වෙලා හිටියද? දැන් අපි දන්න ඔය කොළඹ අවට විශේෂයෙන්ම මේ පාමංකඩ කළුබෝවිල ඒ ආශ්‍රිතව වෙසක් සහ පොසොන් නාට්‍ය අර පොල්කොට උඩ පෙන්නන සම්ප්‍රදායක් තියෙනවා. දැන් ඔය අතුල රන්සිරිලාල් වගේ ජාතික මට්ටමේ නිර්මාණකරුවන්ගේ ආරම්භය එතන. කලාවත පැත්තේ කොහොමද එහෙම උපසංස්කෘතියක්? ඔව් අපි දැන් මේ පාදගේ නාට්‍ය උළෙල කරන්න ඉස්සර වෙලා අපි මේක අරගෙන කරුවල ගස්වැව වගේ ප්‍රදේශවලට ගිහිල්ලා හරියට වේදිකාවක් නැතුව හරි ශාලාවක් නැතුව නමුත් ඒක අපි බොහොම සතුටින් කරා. ඒ කාලේ මේ සම්භාර පියතුමන්ලා අපිට ලොකු සහයක් දුන්නා. ඒ ගමේ අය ලොකු සහයක් අපිට ලබා දුන්නා. අපි බොහොම සතුටින් ඒ කටයුතු කරා. මම හිතන්නේ ඒක අපිට මේ හරි සතුටක් වුණා. හලාවත සුදසුන වගේ රංග ශාලාවක වගේම මදුරංකුලිය ස්ටේෂන් එකේ මදුරංකුලිය ස්ටේෂන් එකේ අපි කරපු ඒ වැඩසටහන ඒ කියන්නේ නාට්‍ය වැඩසටහන ඒ කියන්නේ නාට්‍ය වැඩමුළුවක් වගේ දෙයක් නේද? නාට්‍ය රංග නාට්‍ය රංග දැක්වුවා. ඒ කියන්නේ කොහොමද මේ ඔව් ස්ටේෂන් එක අපිට ලබා දුන්නා නාට්‍ය රංග දක්වන්නට. මම හිතන්නේ ඒක මේ පුදුම මේ වටිනා අවස්ථාවක් හැටියට දකින්නේ. මොකද අපිට එදා තමයි දැනුනේ අපිට අර අපි මේ ඉගෙනගෙන තිබුණා නාට්‍ය ගමට ගෙනියන්න ඕන කියලා. හැබැයි ෆාද ප්‍රායෝගික වේක කරා. ඒක කරේ ඒ ස්ටේෂන් එකේ ආවේ ඒ මුස්ලිම් දෙමළ සිංහල කතෝලික බෞද්ධ මේ සියලුම දෙනා එතනට ඇවිල්ලා මේ පාදකේ නාට්‍ය එක්ක පුදුම විදියට රසවින්දා. මම හිතන්නේ අපිට ලොකු සතුටක් ඇති වුණා ඒ නාට්‍ය කිරීම තුළ ඒ ප්‍රේක්ෂකයෝ එච්චරම සමීපයි කියලා. මේ ශාලාවකට වඩා ස්ටේෂන් එක කරද්දී ඒක දැනුනේ. ඒක නිකන් දැන් අපි අර ප්‍රේක්ෂකයොත් එක්ක ඉඳලා කරනවා කියලා. මම හිතන්නේ ඒක අපේ ජීවිතයේ අමතකම නොවන අත්දැකීමක් හැටියට මම හිතන්නේ රවි මම කුමාර් අයියා අපි හැමෝටම ඒක දැනුණා. ඇයි ෆාද මේ ස්ටේෂන් එකක නාට්‍ය කරන්න ඕන කියලා හිතුවේ? මෙහෙමයි ඔක මගේ අදහස තිබුණේ හැමතිස්සෙම මගේ ඒ කියන්නේ නාට්‍ය පෙන්වන්න ඕන මේ ගම්වල මිනිසුන්ට කියන අදහස. දැන් මම කොහොම හරි අවස්ථාව හොයාගෙන කොළඹ ඇවිල්ලා නාට්‍ය බලලා යනවා සහ ඒ ප්‍රදේශයේ නාට්‍යයක් තියෙදි මොනවා හරි ක්‍රමයකින් දවසල මුදලුත් නැහැ ඇත්තටම නාට්‍ය බලනවා. ඉතින් මේ අත්දැකීම අපේ ජනතාව අතරට යන්න ඕන කියන අදහස තිබුණේ. ඉතින් මම මදුරංකුලේ කඩයමට්ට මේ සම්සේවක පියතුමා හැටියට ඉන්නකොට මට හැමදාම ස්ටේෂන් එක ළඟින් යනකොට මට එතන මැවෙන්නෙම මේ රඟහලක්. මට මැවෙන්නෙම රඟහලක්. ඉතින් මම ඔබ හිතලා අපේ තරුණ කණ්ඩායමට යෝජනා කළා අපි මේ වගේ වැඩක් කරමු කියලා. ඉතින් ඒගොල්ලොත් ඉතාම ආදරෙන් ඒක බාරගත්තා. ඉතින් අපේ රංගන ශිල්පීනුත් බොහොම කැමැත්තෙන් ඒකට සහභාගී වුණා. ඒ මම හිතනවා අපේ හේක් කරුණරත්න සර්ගේ අදහසක් තිබුණා නාට්‍ය කරන්න ඕන මේ පුංචි මිනිසුන්ට කියලා. එයා ලොකු ඒ කියන්නේ දැවැන්ත නාට්‍යකරුවෙක් වුණාට ගුරුවරයෙක් වුණාට
එයා වැඩ කළේ ළමා නිවාස, වැඩිහිටි නිවාස, ඒ වගේ කුඩා කණ්ඩායම් එක්ක. ඒ අදහස නිසාම තමයි මම වනාතිවිල්ලියත් අර වගේ සහෝදරතුමෙක් හැට ඉන්නකොට කළේ. ඊට පසුව අපේ පරාක්‍රමනිරල මහත්තයාගේ ජනකරලිය කණ්ඩායම අඳුනගත්තට පසුව තව මගේ අදහස වැඩි වුණා. මේ මිනිස්සු අතරට නාට්‍ය ගෙනියන්න ඕන කියලා අපි එලිමහන් වේදිකාවක් මේ කඩෑමට මීසමේ හැදුවා. හැමෝටම නාට්‍ය බලන්න පුළුවන් රුපියල් 100යි ටිකට් එක. අපි ඒ වගේ හොඳ නාට්‍ය පහක් හයක් පෙන්වුවා මිනිස්සුන්ට. ඔව්, රුපියල් 100යි එලිමහන් නාට්‍යයක් නාට්‍ය වේදිකාවක් හදනවා. දැන් මේ හදන්නේ හලාවත. එතකොට මදුරම් කුලිය. මදුරම් කුලිය. කඩෑමට. තවත් තහ. ඇතුලේ දුෂ්කර දුෂ්කර ප්‍රදේශය. ඔව්. එතකොට මේ අපි මේ පාරම්භයට අපි මේ රට ගැන දන්නවා රට ගැන දන්නවා කියලා කියන්නේ මේ කොළඹ ඉඳලා කිලෝමීටර 40ක් විතර එන 90ක් මදුරම් කුලේ වෙද්දී එහා රට ගැන කියන්නේ එහා ප්‍රදේශය ගැන අපිට හිතෙන්නේ වෙන ලෝකයක් කියලා. ඒ කියන්නේ අවංකවම අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙන මේ සමාජීය ඥාණය පිළිබඳ. ඒ කියන්නේ අපි කොළඹ ඉඳලානේ සියල්ල තීරණය කරන්නේ. ඒකට තව තව දේවල් හාරවුස ගන්න කැමති. දැන් ඔබට කොහොමද අර ස්ටේජ් එක මේ දුම්රිය අංගණය එහෙම නැත්නම් මේ දුම්රිය වේදිකාව වේදිකාවක් නාට්‍ය වේදිකාවක් වෙච්ච අත්දැකීම දැනුනේ? ඔව්, එතන අපිට මේ හරියටම ඒ දවස්වල බුදුමාකාර විදිහට වැස්සක් තිබුණා. එතකොට ඉස්සරහ මඩ වෙනවා. ෂණයෙන් අපි ඒ හරියේ පස් පුරෝගෙන වැලි දාගෙන එහෙම වෙද්දි වේදිකාව අපිට තියෙන අපිට රංග භාණ්ඩ කීපයයි තියෙන්නේ. ඒ බංකුවක් තියෙනවා, ආලෝක පූර්වක් තියෙනවා, පොඩි ස්ටේජයක් වගේ මේ කුළුණක් තියෙන. එතකොට ඔය තුන තියාගත්තාම අපිට වේදිකාලෝකය කරේ ගාමිණී, අපේ ගාමිණී ලයිට් ගාමිණී. එතකොට මේක අර ලොකු වේදිකාවක තිරවලට මුවා වෙලා කරන මැජික් සෙල්ලම් වලට වැඩිය එළියේ එලි පිට සියල්ල අපිට කරන්න සිද්ධ වුණා. එතකොට ඒ දරු මේකප් කරනවා බලන් ඉන්නවා, ඇඳුම් අඳිනවා බලන ඒවා සහ ඒක මුතු මද්දකීමක්. අනිත් එක ගොඩක් දෙනෙක් නාට්‍ය කලින් නොබලපු අය බොහෝ අය හිටියේ. එතකොට ඒගොල්ලන්ට නිකන් අපිව අමුවට දැක ගන්න නිකන් සමහර අය පොඩි අය මම මෙහෙම අල්ලලා ගිහින් තියෙනවා මේ අපිද ඒ කියලා. ඉතින් අර ඒ වගේ අප්‍රමාණ ලොකු සන්තෝෂයක් සහ අලුත්ම අත්දැකීමක් වුණා අපිට අර සම්මත පුරුපුරුදු වේදිකාවෙන් එළියට බහපු එක. ෆාද, ඇත්තටම මේ ෆාද ඒ සිද්ධියෙන් ෆාද ගත්ත පණිවිඩය මොකද්ද? මට පණිවිඩයක් කියන එකක් නෙවෙයි, මට අදහසක් ආවා මෙහෙම කළොත් හොඳයි කියලා. මම කියන්නේ දැන් ඒ ලැබිච්ච ප්‍රතිචාර සහ ඒ කියන්නේ ෆාදට අර එතනින් යද්දි මේ දුම්රිය වේදිකාව නාට්‍යාගාරයක් වුණොත් කොහොමද කියන හිතිවිල්ල ඒක පැලවුණාට පස්සේ මිනිස්සුන්ගෙන් ආපු ප්‍රතිචාර ඒවත් එක්ක ෆාදගත්ත උත්තේජනය මොකද්ද? ඊට පස්සෙ අපි මිනිසමේ අනිත් වැඩ කටයුතු කරද්දී කොහොමත් අවුරුද්දකට සැරයක් හොඳ නාට්‍යයක් පෙන්වන්න ඕන කියන අදහස තිබුණා. ඒක ගොඩක්ම හොඳටම සිද්ධ වුණ දේ තමයි එක්තරා මේ කාන්තා සමිතියක්, මට මතක හැටියට ඒගොල්ලෝ මේ වේලසුමනපුර ඇතුලේ කාන්තා සමිතියක්. ඒගොල්ලෝ බොහොම මම පූජාවක් ඉවරලා හවස ඒක බිබී ඉන්නකොට ඒගොල්ලෝ බොහොම බය පක්ෂපාති වෙවිලා පියතුමාත් එක්ක මට අපිට කතා කරන්න ඕන කියලා ඇවිල්ලා මං හැබැයි කියලා නෑ පියතුමා, අපි මේ හැම අවුරුද්දෙම නත්තල් උත්සවයක් කරනවා, අපි මේ කැමැති වුණා මේ අවුරුද්දේ නාට්‍යයක් පෙන්වන්න, ඉතින් ඔබතුමාගේ උදව් ඕන කියලා. ඊට පස්සෙ ඒගොල්ලන්ට මම චරන්දාස් නාට්‍ය කතා කරලා දුන්නා. චරන්දාස් පෙන්නවා මං හිතනවා මතක හැටියට වේලසුමනපුර ඇතුලේ කාන්තාවන් තමයි ඒක සංවිධානය කළේ. ඒගොල්ලෝ පොලේ ගිහිල්ලා අපි ටිකට් විකුණලා තිබුණා අවශ්‍ය දේවල් හොයාගන්න. ඒ ජනකරලේ හිටපු කණ්ඩායම පාරක්මනිරල මහත්තයා දිලි ඒ වගේ කණ්ඩායම ලොකු වෙහෙසක් ගත්තා. ඉතාම කැමැත්තෙන් ආවේ එලිමහන් වේදිකාවක ගමේ ජනතාව වෙනුවෙන් නාට්‍යයක් ලයික මම සංවිධානය කරපු එක දැකලා ඒගොල්ලෝ නත්තල් උත්සවයේ නත්තල් සියා උඩපණින එකයි තෑගි බෙදෙන එකයි වෙනුවට ඒගොල්ලෝ වෙන රසයක් මිනිසුන්ට අරන් ගියා. ඒ වගේම දැන් පහුගිය සති 3කට වගේ හිත මට ඒ සහෝදරයෙක් කතා කරලා කිව්වා ඒගොල්ලෝ මේ අවුරුද්දේ හොඳ නාට්‍යයක් ගමේ අයට පෙන්වන්න උත්සාහ කරනවා කියලා, සංවිධානය කරනවා කියලා නාට්‍ය කරන්න. ඒක වෙනස්ම අත්දැකීමක්. ඒ කියන්නේ අපේ වුවමනාව මිනිස්සු ඇති කරගත්තා. සහ මේ දැන් සුනිල් මහත්මයා ඔබ මේ නාට්‍ය හරංග කලාව තවදුරටත් හදාරපු කෙනෙක් නෙවෙයි, පශ්චාත් උපාධියටත් මිනිස්සු මෙහෙම නාට්‍ය බලනවද කියන ප්‍රශ්නේ තියෙන්නේ. අනිවාර්යෙන් මේක කියන්න ඕන. අපිට දැන් අර විශේෂයෙන් මට මේ මතක් වෙන්නේ ෆාද කරපු බොහෝ තැන්වලදී ෆාද බැලුවේ මේ
හෝල් එකක් ඇතුලේ සැප පහසුවට මේ නාට්‍යයක් පෙන්නන්න නෙවෙයි. ෆාද නිතරම කියපු දේ තමයි නාට්‍ය බලන්න ඕන මේ දුප්පත් දීවර ගෝවි මේ දරුව මේ මිනිස්සුන්ගේ දරුවෝ. ඒතකොට මේ දරුවන්ට හලාවත සුදසුනට ඇවිල්ලා නාට්‍ය බැලීමක් ගැටලුවක්. අපිට එතනට යන්න පුළුවන් නම් ඒ තමයි අපි සාර්ථකත්වය. මොකද නාට්‍ය රස විඳින්න ඕන අර වගේ ගම්වල හැංගිලා ඉන්න මිනිස්සු. මං හිතන්නේ ඒකම දැන් අපිට පුළුවන් වුණා ෆාදර්ට රොඩ්නි වර්ණකුල වගේ අය එතකොට මාදිණී මල්වත්තලාව එතනට ගෙනියලා නේද? ජයලාල් අපේ විශේෂයෙන් මම මතක් කරනවා මගේ අපේ හිතවතා මගේ ආදරණීය කලාකරුවා ජයලාල් රොහණ මම හිතන්නේ සති ගණනාවක් අපි එක්ක ඒ මදුරන් කුලියේ කඩයමොට්ටේ හිටියා. මොකද ඒ අය එක්ක ඒ දරුවන්ට නාට්‍ය පිළිබඳව වැඩමුළු පැවැත්තුවා. නාට්‍ය වර්ක් මේ විශේෂයෙන් නාට්‍ය වැඩමුළු පවත්වලා ඒගොල්ලන්ගේ නාට්‍ය රසවින්දනය දියුණු කරා. මම හිතන්නේ අපි ගුරුවරු හැටියට අපි වැඩිහිටියෝ හැටියට මම හිතන්නේ අපි මේ සංස්කෘතිය පවරා දීමේ කාර්යයක අපි නිරත වෙන්නේ. ඒ සංස්කෘතිය පවරා දෙන්න මේ වගේ අර වායු සමනය කරපු හෝල් වල නෙවෙයි වෙන්න ඕනේ. ඒක යන්න ඕනේ අර වගේ තැනකට. ඔබතුමා කිව්වා වගේ මන්නම් මං ජීවිතේ ලැබපු හොඳම අත්දැකීම තමයි අර විදියට මිනිස්සු එක්ක එකතු වෙලා මිනිස්සුන් එක්ක වීදි නාට්‍ය කිරීම වගේ දේවල් තුලින් අපි ඒ රසය ලැබුවා. ඒ අත්දැකීම ලැබුවා. ඒතකොට ෆාදගේ වැඩසටහන් හැම එකක්ම තිබුණේ ටවුන්නවට වෙනුවට තරම ගමට. ඒක හරිම මං හිතන්නේ හරිම වැදගත්ම දේ මං ෆාදගේ දකින්නේ ඒකයි. දැන් එහෙම කරපු පීටර් බොතේජු පියතුමා ගමට කරපු නාට්‍ය අරගෙන ඇයි මේ නගරෙට එන්නේ? ඒ ප්‍රශ්න තියාගෙන අපි විරාමයක් ගමු. අපි මේ සහෘද කතා බහ අද වේදිකා නාට්‍ය කලාව සහ කියන්නේ හලාවත කියන බිම් පෙදෙසේ රෝපණය වෙන වේදිකා නාට්‍ය සම්ප්‍රදායක් පිළිබඳව කතා කරන්නේ ගරු පීටර් බොතේජු පියතුමා, ඒ වගේම විශ්‍රාමරත්න විදුහල්පති සුනිල් නොනිස් මහත්මයා සහ රවින් මදුරංග මහත්මයා මේ චරිත දෙකක් සහ ඒ නාට්‍ය අධ්‍යක්ෂවරයා විදිහට තමයි බොතේජු පියතුමා අපිත් එක්ක එකතු වෙන්නේ මේ කතාවට. පියතුමනි, මේ නාට්‍ය කියන අරුමය ඔබතුමා මේ හලාවත ප්‍රචලිත කරන්නේ මිනිස්සුන්ව මේකෙන් අවදි කරන්න පුළුවන්, එකතු කරන්න පුළුවන් කියන හේතුව නිසාද? ඒ කියන්නේ හුදු එන්ටර්ටේන් කරන්න, එහෙම නැත්නම් රසාස්වාදනය පිණිසද, නැත්නම් වෙන අරමුණක් තියෙනවද ඔබතුමාට? මම හිතනවා මට තියෙන ආසාව නිසා පළවෙනි කාරණාව. ඉතින් මිනිස්සු නාට්‍ය බලනවා නම් හොඳයි, එකෙන් පණිවිඩයක් ගන්නවා නම් හොඳයි. සහ අපිට කියන්න ඕන දේ නාට්‍යයෙන් කියන්න පුළුවන්. නාට්‍යකින් කියන්න පුළුවන්. ඒක වචන වලින් කියනවට වඩා මේ රසවින්දනය සහ දැනුවත්භාවය, ඒ හැම දෙයක් එක්කම අපිට නාට්‍යකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් අර තිබුණ උනට තමයි මේක කරන්නේ ඇත්තටම. දැන් ඒ උනට මේ සරල වින්දනයක් දෙන්නත් පුළුවන්. කියන්නේ විසල් ගහන, බල්ටි ගහන හිම එකක් දෙන්නත් පුළුවන්. මේ නාට්‍ය ෆාද කරපු නාට්‍ය කොතනද තිබුණේ? නෑ, අපේ සරල විනෝදාස්වාදය කියන එක නෙමෙයි තිබුණේ. සරල විනෝදාස්වාදයට ඒකේ විනෝදාස්වාද පැත්තකුත් තිබුණා. hina වෙන්න මිනිසුන් ඩප්පුඩි ගහන්න එහෙම තිබුණා. නමුත් මම හිතනවා ඒක තරමක් එතනින් එහාට ගිය සමාජීය දේශපාලන ප්‍රශ්න කතා කරන වේදිකාවක් වුණා. රවින් මහත්මයා, දැන් මේ දීවර ප්‍රජාව එදිනෙදා ජීවිතයේ කම්කටොළු එක්ක ඉන්න, ඊට පස්සේ දරිද්‍රතා රේඛාවේ, එහෙම නැත්නම් අධ්‍යාපන රේඛාවේ ඈත ඉන්න අය, ඒගොල්ලොන්ට ඔය කියන මේ පණිවිඩේ ගෝචර වෙයිද? දිරවයිද? දිරෙව්වද? ඔව්, අපි ටිකක් ඒක ගැටලුවක් තියෙනවා. ඒ වගේ කාරණාවක් එතකදී තමයි අපි පාවිච්චි කරා මේ රංග උපක්‍රම සහ වේදිකාවේ අපේ යම් යම් දේවල්. ඒකයි තමයි අර කිව්වේ අර සිනාව පැත්ත, කියන්නේ කමඩිම නෙමෙයි, ටිකක් සීරියස් කමඩි තිබ්බා අපේ නාට්‍යවල ගොඩක් වෙලාවට. මිනිස්සු ගෙදර ගිහින් කල්පනා කරලා පස්සේ හිතාවෙන්ට අර ඒ මොහොතෙත් බර නෑ. ඉතින් අර ඔළුව කුරුවල් එන නිකම් කළු ගලක් ඔළුවේ තියලා ගෙදර ඇරියා වගේ එකක් නෙමෙයි ගොඩක් වෙලාවට නාට්‍යවල තිබුණේ. අපිට ලැබුණු ප්‍රතිචාර හැමතිස්සෙම හරිම මේ බොහොම සුවදායක වුණා. ඇත්තට මේක ලොකු සතුටක් ලැබුවා. සහ මේ ගිය සතියෙත් මට හම්බුණ කෙනෙක් කිව්වා අපේ නාට්‍යයක් කරා කතා කරන මාතෘකාවක් මම දැන් ඒක හිතන්න ගත්ත කියලා ජීවිතේ.
මොකද අපි ඒක පොඩ්ඩක් කෙටින් කියන්නම් මේ අපි සමහර තොරතුරු අපේ ගන්නවනේ මේ නම ගම තොරතුරු ඊමේල් ලෙටර් සරෝමය ගත්තාම ෂණිකව ගන්න ඒවා ඔයාට මෙහෙම නෝරේලී චාරිකාවක් තියෙනවා මෙහෙම කරනවා පවුල පිටින් යන්න පුළුවන් කියලා ඒ වගේ පොඩි මේකක් දීලා පටපට ගාලා දෙනවනේ තොරතුරු ටික කොහාට ගිහින් මොනා වෙලා අවසානයේදී වෙන්නම විපරීතයකට යන නිසා ඒ වගේ අපි කාරණාවක් කතා කරනවා නාට්‍ය තුල. ඒකට මට කතා කරේ නීතිඥ මහත්තයෙක් මං ජීවිතේ ගොඩාක්ම කරලා තියෙන මේ කටයුත්තක ඒක හරි බැරෑරුම් කියලා මම දැන් කල්පනා කරනවා කිව්වා ඒ නාට්‍ය බලපු දාහස් සිටම තමන් ඇතුලේ පරිවර්තනය වෙලා තමන් ඇතුලේ විදසක් වෙනවා කියලා මේ ගොඩක් උගත් කෙනෙක්ගේ. එතකොට අර ඔයතුමා කිව්වා කිය අර සාමාන්‍යයෙන් කොහොමද මේක ග්‍රහණය කරගත්තේ කියලා. ඒගොල්ලන්ගෙන් ආපු ප්‍රතිචාරත් අපිට තේරුණා. අර බොහොම සියුම්ම පාද යටින් මුතු පොටක් වගේ යමුණගෙන ගියා යටිපෙළ වේදිකාවේ යටිපෙළ හරහා උඩින් ගාපු අයිසින් ටික ඒගොල්ලෝ විඳිමින් යට මේ දරාගත්ත කියන හැඟීම තේරුණා. සුනිල් මහත්මයා මොකද හිතන්නේ මේ මේ ප්‍රේක්ෂකාගාරේ මේ මේ සජීවී ප්‍රේක්ෂකාගාරය ගැන මොකද හිතන්නේ? ඔව් ඒක ඇත්තටම නාට්‍යයක් අවසන් වෙද්දිම අපිට ප්‍රේක්ෂක ප්‍රතිචාර නාට්‍ය රංගපාන වේලාවෙදිම අපිට අත්දකින්න හම් වෙනවා. මම හිතන්නේ නා වේදිකා නාට්‍යයේ තියෙන අපි දකින ලොකුම සතුටේ එකයි. නාට්‍ය ඉවර වුණාම ඇවිල්ලා සමහර අය මේ අපි නොදන්න අපි මේ අපි හිතන්නේ නැහැ මේ වගේ රසවින්දනයක් මේ මිනිස්සුන්ට තිබුණාද කියලා. සමහර වෙලාවට සරම බැනියම ඇඳගත්තු මිනිස්සුත් ඇවිල්ලා මේ අපිට ඔය රවි සමහර වෙලාවට අපේ නිලියන් අල්ලගෙන කියනවා පුතේ මේ ඔයා කතා කරපු දේ මට පුදුම විදිහට දැනෙනවා මම මේ නාට්‍යයක මම ඇඬුවා. ඇත්තටම මේ මේ විශේෂයෙන් මේ ડોક્ટર ප්‍රැන්කි නාට්‍ය පිළිබඳව පියතුමා කතා කරයි මම හිතන්නේ ඒකේ ඒ චරිතවල ඒ සිද්ධීන් ඒගොල්ලෝ කිව්වා මම පුදුම විදිහට වේදනාවක් පින්දා මට ඒක දරා ගන්න හම්බුනේ. ඉතින් අපි හීනකින්වත් නොහිතපු ඒ මිනිස්සු තමයි ඒක කතා කිරුවේ. මොකද ඒ අර උගත් බුද්ධිමත් කියන අය නෙමෙයි මේ සාමාන්‍ය අය. එතකොට ඒගොල්ලෝ කියනවා මේ සර් මට දැනුණා මේ සර්ලා වගේ දොස්තරලා මොන මොන හිතකින්ද මේ විදියට මේ ගප්සා සිද්ධ කරන්නේ කියලා. ඒක ගෙලින්ම ඩිරෙක්ට් අපි අපේ මූණටම කියපු අවස්ථාවල් තිබුණා. මම හිතන්නේ මේ ડોક્ટર ප්‍රැන්කි කියන්නේ අර ඒ වගේ විශ්වීය ප්‍රකාශනයක්. මම හිතන්නේ ඒක විවිධ සමාජ තල විවිධ විදියට අරමුණු කරගන්න පුළුවන්. මම හිතන්නේ පියතුමා ඒකට හෙළලා තියෙන්නේ වෙනම දෘෂ්ටියක්. අපි හැම කවුරුත් නොහිතන මේ අපි හිතන පෙළඹෙන්නේ නැති පැත්තක් උන්වහන්සේ මේ ડોક્ટર ප්‍රැන්කි තුලින් කතා කරනවා. ඔව් ඒ තමයි මේ මැයි මාසේ 4 වෙනිදා ඉල්ෆින්ස්ටන් රඟහලේ 6:30ට අපි බලන නාට්‍ය බරබ්බස් සහ ડોક્ટર ෆ්‍රැන්ක්ලින්. ප්ලොට් එක කොහොමද ආවට ෆාද? මට අවස්ථාව ලැබුණා දැන් ගිය අවුරුද්දේ අගෝස්තුවල අගෝස්තු මාසේ මම මතක හැටියට අපේ එම් සෆීර් කියලා නාට්‍යකරුවෙක් ඉන්නවා. එම් සෆීර් ජාත්‍යන්තර නාට්‍ය සංවිධානය කරනවා ලංකාවේ නාට්‍ය උළෙල. ඉතින් සෆීර්ට මම කියපුවා මට මේ වැඩමුළුවකට සහභාගී වෙන්න ඕන කියලා. සෆීර් මට අවස්ථාව දෙනවා ඒ වැඩමුළුවට එන්න. ඒකට මට රදුගුරුතුම අවසර දෙනවා. සතියක කාලයක් දේවස්ථානයෙන් බැහැර වෙලා නතර වෙලා නාට්‍ය වැඩමුළුවට සහභාගී වෙන්න. ඒ නාට්‍ය උළෙල බලන අතරතුර තමයි මට ඒ ડોક્ટર ෆ්‍රැන්කි කියන මේ කතා සංකල්පය ඔළුවට එන්නේ. නමුත් ඒකෙන් ආපු කතාවක් නෙමෙයි. يعني මම මේ වෙන නාට්‍යයක් බලන් ඉද්දි මට මැවෙනවා මේ මේ වගේ නාට්‍යයක් කරන්න පුළුවන් නේ කියලා. ඒතර රවින් සහෝදරයත් මාත් එක්ක නාට්‍ය උළෙල බලන්න ඇවිල්ලා හිටියා. අපි දෙන්න මම කෝ අද නම් මට නාට්‍යයක් ලියන්නම වෙනවා කියලා. ඉතින් ඒ දා රාත්‍රියේ තමයි මුළු නාට්‍ය ලියලා අවසන් කළේ. එක රයින් ලිව්වා. එකලයි. එක පැය එකමාරක් දෙකක් විතර ඇති මං හිතන්නේ. එක ලියලා අවසන් කළා. ඒක අර කාලාන්තරයක් තිස්සේ මගේ හිතේ තිබුණු කතන්දරයක්. මම හිතනවා ඉතා කුඩා කාලේ ඉඳලා එක එක සිදුවීම් වලට ඇහුම්කන් දීලා පුවත්පත්වල බලලා සමහර අය පෞද්ගලිකව ඇවිල්ලා මගෙත් එක්ක මේ වාඩි වෙලා කතා කරපු වේදනාවල් මිදගත් ඒවා ඒවා තිබිලා තැම්පත් වෙලා මම හිතනවා එදා නාට්‍යයක් හැටියට ඒක ලියුණා. මොකද්ද රවින් මහත්මයා මේකෙදි කතා වෙන්නේ මේ මේ බරබ්බස් සහ ડોક્ટર ෆ්‍රැන්ක් ලින් නේද? ડોક્ટર ෆ්‍රැන්කි 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 මම ටික බරබ්බස් කතා කරන්න කැමතියි. මොකද ඒක මේ එක පාත්‍ර කියන ගණේ කියන නාට්‍යයක්. එකම නළුවෙක් චරිත 8ක් 10ක් විතර වේදිකාව තුළ විනාඩි 45ක් විතර වගේ කාලවකවානුවක් තුළ
වේදිකාවෙන් මොහොතකටවත් ඉවතර නොයා ඇඳුම් ඇඳමින් චරිතවලට ක්ෂණිකව ආවේශ වෙමින් ඒ රංගනය කරන්නේ. ඉතින් මම ඒක අර කලිනොත් කිව්වේ මගේ රංගන ජීවිතයේ මහා වෙනසක්කට සහ පරිවර්තනයේ ලක්ුණු හැරවුම් ලක්ෂයක් ඇටියට. මම ඉතින් ගොඩක් අදවතින් ස්තුතිවන්ත වෙනවා අපිතුමාට ඒ වගේ අභියෝගයක් මමගේ පොඩි මේ කෙනෙකුට බාර දීපු පිළිබඳව. මොකද ඒක ගොඩ දෙනෙක් බලලා කතා කරේම ඇත්තර මවංකෝම මේ මං එහෙම කියන එක හන්ද මොකක්ද කියලා ටිකක් විශ්වකරුම වැඩක් ඇටියට තමයි. මොකද සපීත් සවරුත් කිව්වේ ටිකක් අමාරු වැඩක් නළුවෙකුට කරන්න අමාරුයි කියන කාරණාව. ඉතින් අර විනාඩි 45ක් ප්‍රේක්ෂකෙක් ඇස් දෙක කිසිම තැනක නොයා එකම අරමුණක ඉරියව්වක රඳවා බඳවා තබා ගන්න ලේසි පහසු කාර්යයක් නෙමෙයි කියලා හිතෙනවා. වෙහෙසකට කාර්තව්‍යයක්. නමුත් ඒක ඇතුළාන්තයේ පුදුමාකාර දේශපාලන ආර්ථික හා මේ සමාජීය මහා විපරීතයට මේ බ්ලොක් වෙලා තියෙන කාරණාව තමයි මේ සමාජයේ කුණු වෙමින් පවතින කාරණාවේ විශාල ප්‍රබල චරිත පිළිබඳව ඇතුළාන්තයෙන් කතා කරන ෆාද. මේ ෆාදට තියෙන සම්බන්ධකම් එක්ක කොළඹින් නළු හොයාගන්න තිබුණානේ. කොළඹින් නළු හොයාගන්න තිබුණා. නමුත් ඉතින් අපි ගම්වල මිනිස්සුනේ. අපි ඉතින් අවුරුදු 30ක 25ක විතර හිතවත්කම් සහෝදරකම් තියෙන අපි එකිනෙකාව හොඳින් අඳුරනවා. අපේ ටෙම්පරමන්ට්ස් දන්නවා. ඉවසීම කොතනද, අපේ සීමාව, හැකියාව, නොහැකියාව අපි හැමෝම එකිනෙකාව දන්නවා. ඒ වගේම අපි මේක ලොකු කණ්ඩායමක් අපිත් එක්ක වැඩ කරනවා. කැඩපත කියලා අපේ පොඩි මාධ්‍ය කණ්ඩායමක් ඉන්නවා 15 දිනක් විතර සමන්විත. රංගන දායක දෙන්නේ 4 දිනක් 5 දිනක් වුණාට තිරේ පිටපස ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඒවට සහයෝගය ලබා දෙන සහෝදර සහෝදරියන් කීප දෙනෙක්ම. ඉතින් ශිල්පීන් හොයාගන්න එක අපිට ලේසි. අපේ ප්‍රදේශයෙන්ම ශිල්පීන්ව සහභාගි කරගන්න එක. මොකද මට මේ සඳහා දෙන්න තියෙන කාලය සීමිතයි. ඒ කියන්නේ මීසමේ වැඩ පවුල් පොත්වල පවුල් 2000ක් විතර තියෙනවා මීසමේ. පල්ලි 3ක් විතර තියෙන දහම් පාසල් තියෙනවා. එතකොට ඒවත් එක්ක අපි බොහොම කියන්නේ අපිට සමීප තැනක් සොයාගෙන මුලින්ම අපි නයින බන්ව සාන්ත මරියා පාසලේ තමයි පුහුණුවීම් කළේ. ඊට පස්සේ වයික් කාලේ කන්නහසොරියන්ගේ ගම්මැන්ඩෙ අද ශ්‍රව්‍යාබාධිත පාසලේ අපිට අවස්ථාව දුන්න. දැන් අපි ලන්සිගම මහලුබනේ රිහර්සල් කරන්නේ, පුහුණුවීම් කරන්නේ. ඉතින් ඒ වගේ අපිට ඒකට පහසු තැනක් හොයාගන්නවා හම්බෙන පැය එකමාර දෙක කරගන්න. මේ ඔක්කොම නළු නිලියෝ ගම්බනේ ගමේ ගමේ අපේ කොහොමද මේ නළු වරණය කරන්නේ? කොහොමද මේ හැකියාවන් හොයාගන්නේ? මේ අපි පුඩා කාලේ ඉඳලා දන්න අය. අනිත් එක මගේ මෙහෙම එකක් තිබුණා පුඩා කාලේ ඉඳලා. මම ඔය වනාතිල්ලුව, කඩයමොට්ට, බෝලවත්ත, හලාවත නාට්‍ය කරනකොට ළමයි එක තමයි වැඩිපුර නාට්‍ය කළේ. මගේ අදහසක් තියෙනවා කෙනෙක්ට යම් කිසි සංඥාවක් කරන්න පුළුවන් නම්, හඬක් නගන්න පුළුවන් නම් මේ එයාට රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන් කියලා. අමුතුවෙන් මම මේ රංග වර්ණයක් තියන්නේ තෝරගන්න. මෙහෙම අපිටම 10 දෙනා මෙහෙම පොලිම්පි තිබුත් මම කියනවා ඔයා සෝමනන් සෝමා, ඔයා පියල්නම් පියල්, ඔයා මෙහෙම කියලා. එතකොට අඩුතරමේ දෙබසක්වත් කියන්න දීලා නැහැ. නමුත් ඒක පුදුම විදිහට වැඩ කරනවා. වැඩ කරගෙන යද්දී ඒගොල්ල තුල ඒගොල්ලන්ගේ ඇතුළේ නර નિરાයාස නළුව එළියට එනවා. ඉතින් නමුත් දැන් අපේ රවින් සහෝදරයා, සුනිලෝනි සහෝදරයා දෙදෙනා මට වඩා ජ්‍යෙෂ්ඨයෝ. ඉතින් මේගොල්ලන්ගේ හැකියාව මම බොහෝ කාලෙක ඉඳලා දැකලා තිබුණා. ඒ වගේම අපේ දැන හඳුනා ගැනීම අවුරුදු 30ක 25ක වගේ කාල සීමාවක්. ඔව්. සමහර සුනිල් මහත්මයා මේ දැන් ඔබතුමා රෝලන් සර්ලගෙන් එහෙම මේ විශේෂ ඉගෙනගත්තානේ. එතකොට මේ ෆාදර්ගේ එහෙම නැත්නම් මේ නාට්‍ය නිෂ්පාදකවරයා කොහොමද නළුවන් නිලියන් හඳුනගන්නේ, ඒ නළුවරණය කරන්නේ? සහ අනිත් එක අර මට ප්‍රශ්න දෙකක් මම මේකට අහන්නේ. මට හිතෙනවා ෆාදර්ට කොළඹින් නළුවන් හොයාගන්න පුළුවන්කම තියෙද්දිත් ෆාදර්ට ඕනේ මේ හලාවත සම්පත්තික උපදාන්න. ඒ සම්පත් කොහොමද උපදාන්නේ අර දැනුමත් එක්ක? ඒක තමයි මං මම හිතන්නේ මේ ලෝගුව ඇතුලේ පුදුම දක්ෂතා තියෙන නළුවෙක් ඉන්නවා. මං ඒකයි ෆාදර්ව දකින්නේ. මොකද ෆාදර් අධ්‍යක්ෂණය කරන නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න අපිව හසුරුවන්න ගියාම ෆාදර් කියන්නේ වෙනම කැරක්ටර් එකක්. මං දකින්නේ දැන් අපි අර අපි නිතරම මම රවි අපි දෙන්න කතා කරන හරියට අපි නිකන් මැටි ගුලියක්. ඇත්තටම මේ අපි මේ මැටි ගුලිය
ෆාද අපිව අනවශ්‍ය කොටස් ඉවත් කරලා අවශ්‍ය කොටසින් අපිව අඹන විදිය මම හිතන්නේ පෞද්ගලිකව මම හරියට දකිනවා. මොකද මේ ડોක්ටර් පැන්කි එකට මගේ දුව සම්බන්ධ වෙනවා. එයා පළමුවරට තමයි මේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ. නමුත් මම දකිනවා එදා රියසල් වලට ගත්තු දුව නෙවෙයි අද වේදිකාවේ ඉන්නේ. මොකද එයා ජීවිතේ කියන්නේ මම හිතන්නේ නාට්‍ය නෙමෙයි ඉගෙනුවේ ෆාද. ෆාද ඉගෙනු ජීවිතේ. මේ අපිට හම්බ වෙන එදිනදා හම්බ වෙන මේ ගෑනු මිනිස්සු. ඒගොල්ලන්ගේ ජීවිතයේ දකින්න දේවල්. මම හිතන්නේ ඒක මේ හරිම ලස්සන විදියට ෆාදට ඒක කියන්න ඕන නම් මගේ අඩුපාඩුව සමහර වෙලාවට ඒක පාරම කතා කරලා කියලා මේ මොකද්ද ලකුවයි ඔය ඕකද මේ බලාපොරොත්තු වෙන්නේ. මං ඕක නෙවෙයි කියන්නේ. සමහරලාට සමහරට ඒක නිකන් ගලින් ගැහුවා වගේ. හැබැයි ඒ වගේම අපේ සමහරලාට අපේ තමන් නළුණයන්ට කියන මේ පුතා මේ ඔහොම නෙවෙයි. මට එන්න ඕනේ ඔය චරිතය ඔය විදියට නෙවෙයි. කියපුවාම අපි දකිනවා අපි අපිට දැනෙනවා. මොකද අපි නිරන්තර කතා කරනවා. මොකද ෆාදගේ එකක් තියෙනවා. ෆාද නාට්‍ය කරනවා වගේම අපිට ජීවිතේ උගන්වනවා. ඒ ජීවිතේ අපේ මේ කැඩපත මාධ්‍ය සංවේයෝ කියන අය මං හිතන්නේ මං ආදරයෙන් සිහිපත් කරනවා අපි විවිධ අය අපේ මේ මාධ්‍ය කණ්ඩායමේ හැමෝම රඟපාන්නේ නැහැ. බලපුවාම තේ හදන්න පවා අපේ දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඒ කටයුත්ත ඒක හරියට කරනවා. ඉතින් මං හිතන්නේ අර කොළඹ දැන් පාද දන්න ප්‍රසිද්ධ නළලිය ඕන තරම් ඉන්නවා. හැබැයි උන්නාන්සේ අපිට මේ දුන්නු අවස්ථා මං හිතන්නේ මම හරියට වටිනවා. මොකද ඒක තමයි මොකද අපි හුඟක් වෙලාවට ගමේ ඉඳලා නාට්‍ය කරලා අර අතුයිති අල්ලගෙන කොළඹට ඇවිල්ලා අපි ගම අමතක කරනවා. හැබැයි පියතුමාට එහෙම එකක් අවශ්‍ය වුණේ. පියතුමාට ඕන වුණෙත් දැන් මේ එල්පීස්ටන් රංගහලේ මේ නාට්‍ය රඟ දක්වන්නට අපේ හොඳ සහෘදේ මං හිතන්නේ එතුමා තමයි මේකට අවස්ථාව අපිට ලබා දුන්නේ. මං හිතන්නේ ඒකදිත් පියතුමාට වමනා උනේ මේ කොළඹ වේදිකාව එල්පීස්ටන් වගේ රංගහලක මේ ගමේ අපේ හැකියාවන් මොන වගේ දෙන්න පුළුවන්ද කියන එක කියන්න. මං හිතන්නේ ඒකට මැයි 4 වෙනිදා 6:30ට එල්පීස්ටන් රංගහලට ආපුවාම මං හිතන්නේ ඒක අපේ හැකියාවන් අපි කොයි විදිහටද මේ සමාජගත කරන්න කියලා ඔබට බලා ගන්න පුළුවන් වේ. දැන් ඒකේ වටිනකම ඒ කියන්නේ මේ හලාවත පුරවරෙන් හොයාගන්න සම්පත් රටට පෙන්වන්න තමයි මේ අවස්ථාව යොදාගන්නේ කියන ඉව තිබිච්ච නිසා තමයි දැන් අපිට දැනගන්න ලැබුණේ මේ පියතුමා විතරක් මේ සහෘද කතා බහට එනවා කියලා. ඊට පස්සේ බලනකොට මේ නළුවන් දෙපළත් ඇවිත් ඉන්න නිසා නිෂ්පාදක කණ්ඩායම මේ අපේ සියලු දෙනා කතා කරලා එහෙනම් ඒ මූණු දෙකත් අපි පෙන්වන්න ඕනේ රටට කියන තීරණයට ආවේ. ඒ කියන්නේ ඒක අපිට කරන්න පුළුවන් ගෞරවයක් කියලායි අපි හිතුවේ. එතකොට දැන් මේ බරබ්බස් සහ ડોක්ටර් ෆ්‍රැන්කි බැලූ බැලමට එහෙම නැත්නම් මේ සංඥාර්ථවල නිකන් හිතෙන්නේ මේක මේ මොන හරි කතෝලික තේමාවක්ද ඒ කතෝලිකයන්ට තියෙන නාට්‍යයක්ද රවින් මහත්මයා? නෑ මේක කතෝලික හැඩයක් මවුනා වුණාට ඇහුණා වුණාට ඒ වස්සේ මේක ඇත්තරම තියෙන්නේ අපේ මිනිසුන්ගේ කතාව. මේ විද්ධි මම අර කලින් කිව්වා වගේම දැන් බරබ්බස් ගත්තොත් මහා ඛේදවාචකයේ පිළිබඳව නායකයෝ ගැන පිළිබඳව තමයි අපේ බරබ්බස්ලා. බරබ්බස් කියන්නේ මේ පදුන්නාසේ කියයි කවුද කියලා මේ යේසුස් වහන්සේ වෙනුවට කුරුසේ ඇන ගහන්න නියම වෙලා ඉඳලා නිදහස් කරපු කෙනා. ඒතර එයා හොරෙක් මංකොල්ලකාරයෙක් මිනීමරුවෙක් අපරාධකාරයෙක්. පස්සේ ජනතාව තීරණය කරනවා යහව නායකයෙක් කිරීටපත් කරන්න. ඉතින් ඒ බරබ්බස් අද බරබ්බස්ලා එහෙමද කියන කාරණාව තමයි අපි මතු කරන්න යන්නේ. ඉතින් අවසානයේදීත් අපි මේ වගේ දෙපසකින් අවසන් කරනවා නාට්‍ය. මොකද ඔව් පියතුමා මොකක්ද කියන්න ඕනේ? මේක කතෝලික නාට්‍යයක් නෙවෙයි කියන එක. කතෝලික නාට්‍ය නෙවෙයි. දැන් අපි කරපු එක නාට්‍යයක්වත් කතෝලික නාට්‍ය නෙමෙයි. දැන් අපි නත්තල් කාලේ නත්තල් නාට්‍ය ලක් කළා. නමුත් නත්තල ගැන අපි කතා කළේ එක වචනයයි තිබුණේ. නමුත් තිබුණ ඔක්කොම වෙන සමාජ දේශපාලන කාරණා ආගමික කාරණා තිබුණා. දැන් මම පියතුමෙක් නිසා කතෝලික කියන පසුබිමෙන් අයින් වෙන්න බෑ මට. ඒක નિરાයාසයෙන් එන එකක්. ඒතර ડોක්ටර් ෆ්‍රැන්කි ගබ්සාව ගැන කතා කරන්නේ
ඩොක්ටර් ෆ්‍රැන්කී මම සංකේත පාවිච්චි කළා නාට්‍යයේදී ඩොක්ටර් ෆාද මේ ඔය ගබ්සාව ගැන කතා කරන එක කියන පට්ට ගහලා නේ තියෙන විශේෂම අපේ කෙටි නාට්‍යවලම පට්ට ගහලා නේ තියෙන අය කතා කරන තියෙනවා අපි කොහොමද කියන්නේ ජීවිතේ වටිනාකම ඔබතුමාට එකතු කරන්න පුළුවන්ද මේ දැන් මං හිතන්නේ දැන් අපි ගබ්සාව ගැන බලපු ඇහැ නෙමෙයි පියතුමා යොමු කරලා තියෙන්නේ මට පුදුම හිතුණා පිටපත මට කියවද්දී මම බැලුවා දෙයියනේ මේ අපි මෙච්චර කල් කතා කරුවේ නැහැනේ මේ අපි විවාහක යුවලක් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ඊළඟ තුන්වෙනි දරුවව බිහි කරන්න අකමැත්තෙන් ගබ්සා කරන්න වෙලා තියෙනවා මගේ යාළුවෙකුට ඒ දේ ඇති වුණා මට මේ නාට්‍යයේ බලන වාරයක් රිහර්සල් කරන වාරයක් පාසා මගේ හදවත කතා කරනවා මොකද මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ආගමික ඒ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න කෙනෙකු පවුලකට තමන්ගේ තුන්වෙනි දරුවව ලෝකෙට බිහි කරන්න බැරුව යනවා මම හිතන්නේ ඒ වගේ දෙයක් අපේ මේ නාට්‍යවලදී කතාවට භාජනය වුණේ ඒ වගේම ඒ විතරක් නෙමෙයි මේකෙදි පුදුම විදියට අර කලලවලට මතුවෙන මේ ලෝකයේ දකින්න නොලැබෙන අවස්ථා ගැන හරි අපූර්ව හැකින් පියතුමා බලනවා සහ තව දෙයක් සමහරවිට කියන්න වෙන්නේ මේ අපි කොයිම් මොහොතකවත් උන්වහන්සේගේ පිටපතේ අධ්‍යක්ෂකවරෙක් හා රජකෙක් හැටියට දෝෂාරෝපණයක් එල්ල කරන්නේ ඒ වෛද්‍යවරයාටවත් ඒකට සම්බන්ධ වුණු අයටවත් කලලවලටවත් කිසි දෝෂාරෝපණයක් නැහැ දොස් කීමක් නැහැ අපි වෙනම ඇහක් තමයි යොමු කරන්නේ මේ පිළිබඳව සානුකම්පිතව බලන්න විවිධ ගැටලු නිසා තමයි මේ සිද්ධ වෙන්නේ දැන් අර යම් කිසි දෙයකදී වෙනවා මිසක නමුත් ඔය සුන්ලයා කිව්වා වගේ අර ඇත්තම ජීවිතයේ දරුවෝ හම් වෙලා ඇති වගේ කියලා වෙද්දි වෙන අලකලංචි කාරණාවක් නෙමෙයි. ඔව්. ඒ කියන්නේ දැන් අවිවාහජ එහෙම නැත්නම් අනියම් සම්බන්ධයකින් පිලිසිඳ ගැනීමක් වැළැක්වීම සඳහා පමණක් නෙවෙයි ගබ්සාව කියන එක මේ සමාජයේ සිද්ධ වෙන්නේ. ඊට වඩා එහා ගියපු කාරණා තියෙනවා. මේ සංකීර්ණ තැන් ගැන කතා කරන්න තමයි පීටර් බොතේජු පියතුමා මේ නාට්‍ය වේදිකාව අවස්ථාවක් අවකාශයක් බවට පත් කරගන්නේ. පියතුමනි හලාවත නාට්‍ය පෙන්වන්න නැතුව එහෙම නැත්නම් හලාවත නිෂ්පාදනය කරපු නාට්‍ය එල්ෆින්ස්ටන් එකේ පෙන්නනවා. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ සහ තනියෙන් කරන්න බැරි වැඩක්. කවුද ඔබ වහන්සේගේ පිටුපසින් ඉන්නේ? මම කිව්වා මම අපි මීට පෙර කරපු නාට්‍ය හැම එකක්ම ගමේ කළේ. අපේ පදවියේ ගොඩාක් ඈත ප්‍රදේශවල. දැන් මේ නාට්‍යයත් අපි හලාවත සුදස්සනේ වතාවක් පෙන්වුවා. නයින බඩම සාන්ත අන්තෝනි රංගහලේ වතාවක් රඟ දැක්වුවා. දැන් සති දෙකකට තුනකට එහා අපි ලන්සිගම වැඩිහිටි නිවාසේ වැඩිහිටියන් උදෙසා අපි මේ නාට්‍ය දර්ශනයක් එළි දැක්වුවා පෙන්වුවා. මේ නාට්‍යය බලන්න එන්න බැරුව ගියා මගේ හිතවතෙක්ට අපේ පාසලේ ආදි ශිෂ්‍යෙක් ප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ ගම් අපේ වෙන්නප්පුව ප්‍රදේශයේ කෙනෙක්. එයාට එන්න බැරුව ගියා මේ නයින මඩම නාට්‍ය බලන්න. හලාවතටත් එන්න බැරුව ගියා. එයාට දින මොකක් හරි වකවානු පැලට මගහැරිලා එයා මට සමාවිල්ලන්ට කතා කළා අනේ මේ ෆාදර් පීටර් එයා මාව දන්නවා කුඩා කාලේ ඉඳලා මම දෙව්සත්තල ඉන්න කාලේ ඉඳලා මාව අඳුරනවා. මට ඔයාගේ නාට්‍ය මගහැරුණා බලන්න එන්න බැරුව ගියා. මම ඔයාට උදව්වක් කරන්නම් කියලා එයාම කතා කරනවා අපේ නාට්‍ය සංවිධායකවරයෙක් වන ජූඩ් ශ්‍රීමාලට සහෝදරයාට. ඒ සම්බන්ධීකරණය සහ ඒ අනුග්‍රහය තමයි නම කියන්න ඕන මැක්සි ප්‍රනාන්දු මේ මං කියන්නේ මැක්සි අයියා කියලා අපේ ප්‍රකට ව්‍යාපාරිකයා මැක්සිස් ආයතනයේ සභාපතිවරයා. එයා තමයි මේ යෝජනා කළේ. මොකද එයා මගෙන් අහුවා ෆාදර් මොනවද මේකෙන් කරන්න අදහස කියලා. මං කියන්නේ අපේ මේ පිරිවර සුනිලා ඉස්සලා මතක් කළා. ඒ ප්‍රදේශයේ ඉන්න අයව අපි හොඳ වේදිකාවකට කොළඹ වගේ ප්‍රදේශයකට ගේන්න මගේ ලොකු ආසාවක් තිබුණා. මම දන්නවා කොළඹින් පිටයි නාට්‍ය පෙන්වන්න ඕන කියලා. නමුත් අපේ ඉන්න අයට එල්ෆින්ස්ටන්, ලයනල් වින්ට් වගේ තැනකට ඇවිල්ලා නාට්‍ය බලන්න බෞතිස්ම කරවන්න ඕනේ නේද? මේ ගේන්න ඕන. මේ පැල කරන්න ඕන. ඒගොල්ලෝ මේ වගේ වේදිකාවක හොඳ දැවන්ත වේදිකාවක් දැකලා ඒවල පන්නරේ ලබා ගන්න ඕන. ඒ කියන්නේ මට මුළු දිස්ත්‍රික්කෙින් ඔක්කොට මේක කරන්න බෑ. අඩුමතරේ මාත් එක්ක ඉන්න සුළු පිරිසට හරි මම ඒක අවස්ථාව දෙන්න ඕන කියන අදහස මැක්සි අයියට කියපුවම එයා කිව්වා මම ඒකට සහයෝගය දෙන්නම් කියලා. මේ අපේ
ජෝෂිමාල් සහෝදරයාට සම්බන්ධ කරලා තමා මේ නාට්‍ය සංවිධානය කිරීම කළේ. මේක සුනිල් මහත්මිය මේ මේ වැඩක් වෙයි නේද? ඒ කියන්නේ දැන් මේ මේ ඉන පාත්‍ර වර්ගයා නාට්‍ය නිෂ්පාදනයට අදාළ පිරිස විතරක් නෙවෙයි උදව් උපදව් කරන්න හලාවත ඉඳලා බස් වලින් එයි නේද? මේක කියන්නේ මේ මට හිතෙන්නේ මේක අර පොඩි උද්‍යෝගයක් ඇති කරන ප්‍රදේශ උද්‍යෝගයක් ඇති කරන කාරණයක් වෙයි ඉන්ෆින්ස්ටන් එකේ නාට්‍ය පෙන්වනවා කියන එක. ඔව් අනිවාර්යයෙන් මේක එහෙම තමයි. මොකද විශේෂයෙන් දැන් අපි හැමෝගේම ෆාදර්ගේ සමකාලීනියෝම අපේ සමකාලීනියෝ රවි අයියාගේ සමකාලීනියෝ ඒ වගේම අපේ දුවලගේ ඒ එකක් ඒ වගේ ලොකු පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් බොහෝ දෙනෙක් ඉල්ලපු දෙයක් තමයි අනේ මේ ඔයාලා ඔහේ ඉඳලා නාට්‍ය කරනවට වඩා අනේ කොළඹට ගේන්න නාට්‍ය පොඩ්ඩක් අපිට බලන්න. ඉතින් මං හිතන්නේ ඒකට මේ අවස්ථාවක් වෙනවා. මොකද මේකට අපිත් එක්ක බොහෝ පිරිසක් මං දන්නවා අත්වැල් බැඳ ගන්නවා. ඉතින් ඒක අපිට ලොකු සතුටක් වෙනවා. විශේෂයෙන් අපේ කණ්ඩායමම මේ කැඩපත මාධ්‍ය කණ්ඩායමම අපි මේ එක්ක ඉන්නවා. ඒ වගේම අනිකුත් සහෝදර සහෝදරියෝ අපි එක්ක එකතු වෙන්නට මේ මැයි 4 වෙනිදා එල්පීස්ට රංගහලට එන බව මට විශ්වාසයි. අපිත් හරි ආසයි. ඒ කියන්නේ අපි දන්නවා එහෙම වන්නිවේදිකාව කියලා අනුරාධපුර රජරට එහෙම උපවේදිකාවක් ගොඩ නැගුණා. ඊට පස්සේ වෙල්ලස්සේ එහෙම තිබුණා. හලාවත මේව හැදෙන්න ඕනේ. එතකොට කලාව එක්කම සමාජය වෙනස් කරන්න ඕන කරන මේ පණිවිඩ ටික අපිට යවා ගන්න පුළුවන්. නැත්නම් සමාජය වෙනස් කරන්න ඕනේ ගාමක බලවේගය ඉතින් හදා ගන්න පුළුවන්. එනිසයි එල්ෆින්ස්ටන් රංගහලේදී 4 වෙනිදා මේ මාසේ 4 වෙනිදා හලාවත නිෂ්පාදනය කරන නාට්‍යයක්, ඒ කියන්නේ බරබ්බස් සහ ඩොක්ටර් ෆ්‍රැන්කි කියන මේ නාට්‍ය ප්‍රදර්ශනය කරනවා, වේදිකාගත වෙනවා, ජනගත කරනවා. ඒක ගැන මේ සහෘද කතාබහේදී කතා කරන්න ඕනේ කියලා අපි තීරණය කළේ. අපිට මේ ඔත්තුව දීපු සහ මේ නාට්‍ය නිෂ්පාදනය කරපු ගරු පීටර් බොතේජු පියතුමාට, ඒ වගේම එහි ඒ නාට්‍ය රංගනයේ යෙදෙන විශ්‍රාමලත් විදුහල්පති සුනිල් නෝනිස් මහත්මයාට සහ රංගන ශිල්පී රවීන් මදුරංග මහත්මයාට ඔබ දෙපළට බොහොම ස්තුතියි. පියතුමනි ආවට බොහොම ස්තුතියි. මේ උළෙල සාර්ථක වේවා. මේ නාට්‍ය සංදර්ශනයේ සාර්ථක වේවා, නාට්‍ය දර්ශනයේ සාර්ථක වේවා. හැම අතින්ම ඒ සාර්ථකත්වයේ තව තව ඔබ වහන්සේට මේ ප්‍රදේශීය කේන්ද්‍ර කරගෙන නාට්‍ය කලාව ඔස්සේ සමාජීය පුනර්ජීවනයේකට යන්න ශක්තිය ධෛර්ය ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා පියතුමනි. ස්තුතියි අපිට ලබා දුන්න අවස්ථාවට. ඉතින් රංගන දායකත්වයේ තව සහෝදරයෝ දෙදෙනෙක් ඉන්නවා. අපි මතක් කරමු නේද? හිරු නොනිස් සහ අපේ සුරේෂ් දිල්සන් සහෝදරයා. ඒ වගේම කැඩපත මාධ්‍ය කණ්ඩායම ආලෝකකරණය අපේ ගාමිණී හේමචන්ද්‍ර ප්‍රවීණ ආලෝකකරණ ශිල්පියා. වේශ නිරූපණ දායක වෙනවා ප්‍රකාශ් ගල්ගේවල සහෝදරයා ප්‍රවීණෙක් ජේෂ්ඨෙක්. ඒ වගේම තරිඳු දිල්ෂාන් සහෝදරයා තමයි සංගීතය හලාවත සහෝදරේ සංගීත අධ්‍යක්ෂණයකින් සහයෝගය ලබා දෙන්නේ. ඉතින් ඒගොල්ලන් අත ඉතාම ආදරයෙන් මතක් කර සිටිනවා. ඒ වගේ මගේ සමකාලීන පියතුමන්ලා කොළඹ ප්‍රදේශයේ ඉන්න එයා ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ වැඩ කටයුතු සංවිධානය කර ගැනීම සඳහා. මගේ පදවියේ සියලුම පියතුමන්ලට ස්තුතිවන්ත වෙනවා. එතුමන්ලා මා හැමතිස්සෙම දිරිමත් කරනවා. මගේ සහායක පියතුමන්ලා මට සහාය දෙනවා. ඉතින් ඒ හැමදෙනාම සිහිපත් කරනවා. මොකද මේක සම්පූර්ණයෙන්ම මේ සාමූහික කාර්යයක ප්‍රතිඵලයක්. ඔව් සාමූහික කාර්යයක ප්‍රතිඵලයක්. ඉතින් ඒකට ස්තුතියි. ඔව් ඒ සාමූහික කාර්යයට ඔබත් ප්‍රේක්ෂකෙක් විදිහට එකතු වුණාම සාමූහිකත්වය සම්පූර්ණ වෙනවා. ඒ නිසා කැලෙන්ඩරේ ලියලා තියන්න මේ මාසේ 4 වෙනිදා හවස 6:30ට එල්ෆින්ස්ටන් රංගහලට එන්න බරබ්බස් සහ ෆ්‍රැන්කි කියන නාට්‍ය වේදිකාගත වෙනවා. ඔබත් එන්න. උන් අපිත් ඔබට විවෘත ආරාධනයක් කළා. ඒ වගේම අපි අවසාන වශයෙන් ඔබතුමාටත් මේ චර්ණ චැනල් එකට අපේ ආයතනයට සියලුම අයට අපි කැඩපත මාධ්‍ය සංගයින්ගේ සුවිශේෂ ස්තුතිය පුද කරනවා. ස්තුතියි.